අද දිනේ කාලගුණ තත්ත්වය පිළිබඳ සැලකුවොත් බස්නාහිර සපරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නෝරළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කීපයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බදුල්ල අම්පාර සහ මඩකල්පුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද දිනේදී අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මධ්‍යම කඳුකරයේ බටහිර බෑම ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පිටින් පිට හමන 8 කිලෝමීටර 50ක පමණ වන තරමක් තද සුළං අද දිනේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. වගේම දිවයිනේ අනිකුත් ප්‍රදේශවල පිටින් පිට හමන 8 කිලෝමීටර 30 40 අතර පමණ වන තරමක සුළං තත්ත්වයක් අද දිනේදී අපේක්ෂා කරන්න පුළුවන්. අද දිනේ ශ්‍රී ලංකා වටාවන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳ සැලකුවොත් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි බලාපොරොත්තු වෙනවා. දිවයින බටාවන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිත දක්වා වන දිශාවලින් තමයි හමාගෙන ඉන්නේ. සුළඟේ වේගය සාමාන්‍යයෙන් 8 කිලෝමීටර 30 40 අතර අගිකයි පවතින්නේ. කංකසන්තරයේ ඉඳලා මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට ඉඳලා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පිටින් පිට 8 කිලෝමීටර 60ක් පමණ දක්වා ඉහළ යෑමේ හැකියාව තියෙනවා. එම මුහුදු ප්‍රදේශය පිටින් පිට රළු ස්වභාවයක් ගන්නවා. ඒ වගේම ත්‍රිකුණාමලයේ සිට මුලතිව හරහා කංකසන්තරයේ දක්වාත් පුත්තලම සිට පොත්තුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 8 කිලෝමීටර 50ක් පමණ දක්වා ඉහළ යෑමේ හැකියාව අද දිනේදී පවතිනවා. එම මුහුදු ප්‍රදේශ පිටින් පිට තරමක් රළු ස්වභාවයක් ගන්නවා. දිවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ තත්ත්ව දෙපාර්තමේන්තුව කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නමයි තමයි. කාර්යනිරත කාලගුණ විද්‍යාඥ කසොන් පැස්කුවල්.